මෙවන විට ඉන්දියාවේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ජම්මු කාශ්මීර් ප්‍රදේශ ආශ්‍රිතව යළිත් පතාමක් යුද උණුසුම වර්ධනය කරවීමේ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ස්ලාමීය අන්තවාදී ත්‍රස්වාදී කණ්ඩායමක් විසින් වන්දනා ගමනක නියැලුණු ඉන්දීය ජාතිකෙන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලින් දස දෙනෙකු මරණයට පත්ව තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවටත් තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතල බවටත් මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව හින්දු වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ස්ලාමිස් ටෙරරිස් බැක් බයි පාකිස්තාන්, පාකිස්තාන සහයෝගය සහිතව ක්‍රියාත්මක වනවා යැයි කියන අන්තවාදී ත්‍රස්වාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කළ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාව තමන්ගේ ආරක්ෂාව දැඩි කර ඇති අතර විශේෂ පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම කලාපය ආශ්‍රිතව යළිත් පතාවක් යුද උණුසුමක් වර්ධනය වීමේ අවදහනමක් මේ වන විට මතු වෙමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම මේ වෙද්දි වාර්තා කරන තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරනවා ජාත්‍යන්තර වශයෙන්. ඒ තමයි ගාසා තීරයේ මේ වන විට සිදුව තිබෙන ඛේද වාචකය, ප්‍රාණපකරුවන් 4 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා 200 ඉක්ම වූ පිරිසක් මරණයට පත්වුණු බව පලස්තීනය නිවේදනය කර තිබෙනවා. නුසරත්හි කඳවුරට ප්‍රහාරයක් එල්ල කරමින් එම ප්‍රහාරයේ රඳවා සිටි ප්‍රාණපකරුවන් 4 දෙනෙකු මුදා ගැනීමේ ක්‍රියාවලියේදී 200 ඉක්ම වූ පලස්තීන වැසියන් මරණයට පත්ව ඇති බව මේ වන විට පලස්තීනය විසින් නිවේදනය කර තිබෙනවා. ඉතින් ගාසා තීරය තුළ මේ ඇතිව තිබෙන තත්ත්වය ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් ලෙසත් සමස්ත ජාත්‍යන්තරයේම දැඩි විරෝධයක් මේ වන විට සම්බන්ධයෙන් මතුව තිබෙනවා.